ඩ්‍රයිවර් සිකුට්ටි එක පටවගෙන යන්නේ. එතකොට ඒවා අවභාවිත වෙන්නේ නැතුව ඒකේව තමයි අර අදින්නේ දාගෙන රජේ සල්ලි වලින් තමයි ඒගොල්ලෝ අර අදින්නේ පුද්ගලික ආයතන වල මිනිස්සු. ඒවා අවභාවිතයෙන් නැද්ද දන්නේ අර අර යන්නේ වාහන වල පුද්ගලික සේවකයව අදින්න දාලා තින්නේ රජේ වාහන. සිංහ ජේෂ්ඨ කලාප කළමනාකරු එල්.ආර්.ඩී.සී. සමාගම ඉදන් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ආයතනයක් එල්.ආර්.ඩී.සී. සමාගම සබරගම විශ්වවිද්‍යාලයට වසර 5ක ආරක්ෂාව සැපුව එල්.ආර්.ඩී.සී. සමාගම මේ පසුගිය කොරෝනා සමය තුළ ඒ ව්‍යාසනය නොතකා අපේ ආරක්ෂක නිලධාරීන් මේ සබරගම ප්‍රදේශයේ ජනතාව හමුදා පොලිසියලාය මේගොල්ලෝ සියලු දෙනා අප කැපවීමෙන් වැඩ කරා. ඒ අතරතුර කෝටි 9ක මුදලක් අපිට මේ පාලන අධිකාරිය විසින් ගෙවන්න තියෙනවා. මේ රාජ්‍ය චක්‍රලේඛය රජය විසින් නිකුත් කරපු රජයේ ආයතනයකට දෙන්න ඕන ක්‍රෙඩිට් එක මේකේ තියෙනවා. එහෙම ගත්තම අපි ඉන්නේ ගොඩාක් පහළ. මේ දීපු සිකුරිටි එකෙන් අපිට වඩා ගොඩාක් ඉහළ. පුද්ගලික සිකුරිටි එකට මේ ආරක්ෂාව ලබා දෙන්න පාලන අධිකාරිය තීන්දුව කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරා. අග්‍රාමාත්‍යතුමා අපිට ඉවත් නොවන ලෙස. නමුත් ඒද නොසලකා පාලන අධිකාරිය විසින් අලුත් ආරක්ෂාංශයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒකේ වයස වැඩි කිසිම කොල්ටියක් නැති විශාල පිරිසක් ඉන්නවා. මේ පාලන අධිකාරිය විසින් මේ ඉන්න CS වල විසින් ඒ සිකියුරිටි එකට මිනිස්සු බන්දව ගන්නවා. ඒ වාහන වලින්. ඔව් ඒ වාහන මේ විශ්වවිද්‍යාලේ වාහන වලින් අදිනවා. අපේ නිලධාරියෙක් අසනීපලා රෝහල් ගෙනියන්න වාහනයක් දුන්න නැති පාලන අධිකාරිය අර ප්‍රයිවට් සිකියුරිටි එකේ අය අදිනවා ඒ වාහන වල. මේක රාජ්‍ය අවභාවිතයක්, රාජ්‍ය චක්‍රලේඛයේ නොසලකා හැරීමක්. අපිට කෝටි 9ක මුදල් ප්‍රමාණයක් එන්න තියෙනවා. ඒ ගැන නොසලකා මේ නිලධාරීන් කොරෝනා වයසන සමයේ මේක ආරක්ෂා කරගෙන ඉඳපු නිලධාරීන් මහපාට ඇදලා දාලා තියෙනවා. ඒක නිසා ගරු අග්‍රාමාත්‍යතුමා අපිට කිව්වා මේකෙන් ඉවත් නොවන ලෙස අපි මේ ආයතනයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒක කියනවා සියලු දෙනාට මෙය නිසි ලෙස මේ චක්‍රලේඛයේ මේ අවලංගු කර ගිය අවුරුද්දේ අපේ සියලු මුදල් අපිට ලබලා දීලා ඊළඟට තීන්දුවකට එන්න සියලු දෙනාට පුළුවන්කම තියෙනවා. මේ අපි රජයේ ආයතනයක් විදිහට රජයේ ආයතනයකින් ඉවත් කිරීම නොහැකි. එයට ඉහළ නිලධාරීන්ගේ උපදෙස් ඕන. සබරගමු පරිපාලනයේ ඒගොල්ලෝ විතරක් පාලනය කරන්න යනවා. මේ රටේ චක්‍රලේඛයන් නොසලකා කටයුතු කරන්න යනවා. මේ අපේ ආයතන දෙන්න තියෙන මුදල් ගැන කිසිදු සඳහනක් නැතුව මේ නිලධාරීන් එළිය දාලා තියෙනවා. රජයේ ආයතනයක තිබිය යුතු පදනම නැතුව කටයුතු කරලා තියෙනවා. ඒක නිසා ටෙන්ඩර් ඒවා හා ඉවත් කළා. මේ රාජ්‍ය චක්‍රලේඛයන් සැලකිල්ලට ගෙන මේ එල්.ආර්.ඩී.සී. සමාගම රජයේ ආයතන වලට දිය යුතු ස්ථානය ලබා දෙන ලෙස තමයි අපි මේ කියන්නේ මේ අවස්ථාවේදී. සේවකයන් මෙතන සේවකයන් 350කට ආසන්න ප්‍රමාණයක් මහපාරට වැටෙනවා. මේ කාන්තාවන්, මේ නිලධාරීන්, මේ සියලු දෙනාගේ දරුපවුල් අසරණ වෙනවා. කොරෝනා ව්‍යසන සමයේ රටේ ජීවත් වෙන්න විදිය නැතුව මිනිස්සු ඉන්නකොට මේ මිනිස්සු මහපාරට දැම්මම සබරගමුවේ ප්‍රදේශයේ ජනතාව මේ කාන්තාවන් අසරණ භාවයට පත් වෙනවා. මේ ගැන කිසිදු සැලකිල්ලකට නොගෙන පාලන අධිකාරිය මේ ගනිපු අත්නොමතික තීන්දුවට
අපි විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඔව් ඒ වගේම මේකේ CSO කියන්නේ සබරගම විශ්වවිද්‍යාලයේ ඔන් සිකුරිටි එකේ CSO එයාගේ නම කෝසල. එයා විසින් අපේ කාන්තාවන්ට නිග්‍රහ කරලා තියෙනවා මුදලට විකිණෙනවයි කියලා. ඒ හේතුවෙන් එම නිලධාරිනියන්ගේ පවුල් ජීවිත කීපයක් කඩාවැටලා තියෙනවා. ගෙවල් වලට යන බැරි ප්‍රශ්න තියලා තියෙනවා. මේ ගැන පාලන අධිකාරිය අවධානය යොමු කළා නැහැ. ඒක නිසා මේ ඉතා වැරදි ක්‍රියාවක් බව තමයි අපි කියන්නේ. මේ සියලු දෙනා මේ දැන් මේ අවුරුද්දක් ඇතුළතදී අපි මේ හැමෝටම මේ සියලුම අපේ ජනතාවට අපේ සේවකයන්ට පඩි ගෙවලා දෙනවා. මේ පඩි ගෙවුවේ මේගොල්ලෝ එකක්වත් අපිට සතයක්වත් සල්ලි දුන්නේ නැහැ. එතකොට අවුරුද්දක් තිස්සේ අපි පහුගිය කාලේ කොරෝනා සමයේ මේ කොරෝනා සමයේ ළමයින්ට පඩි ගෙව්වා. දැනට මේ දක්වා ඊළඟ EPF PDF ගෙව්වා. ඒ ඔක්කොමත් අතහැරලා තමයි මේ මිනිස්සු කියන්නේ අපේ කෝටි කීයද කෝටි 9කට ගාණක් අපි අතහැරලා මේගොල්ලෝ යන්න කියනවා. අපේ මුදල් අපිට දෙන්න ඕනේ. මොකද අපි මේ අවුරුද්දක් තිස්සේ මේ අපේ සේවකයන් අපි බලාගත්තා. ඉතින් කොහොමත් මේක මේ අපිට වැඩි අපි තමයි ටෙන්ඩර් එකෙන් අඩු ඉන්නෙත්. මෙහෙම අපිට එළියට දාන්න බෑ. අපි මොන හේතුවක්වත් දැන්න බෑ. මොකද අපි අපි අපේ අපිත් ආයතනයක් අපේ රටේ අගමැතිතුමා කියලා දිනවා. අගමැතිතුමා කියන්නේ මේ නිකම් මේ විහිළුවක් නෙමේ රටේ අගමැති. අගමැති කියලා දිනවා යන්න එපා කියලා. අපි යන්නේ නැහැ. මොකද යන්න නම් අපේ ප්‍රශ්න ටික විසඳෙන්න ඕනේ. එච්චරයි. අපි මේ බලහත්කාරයෙන් ඉඳගන්නේ. මොකද මේගොල්ලෝ රජයේ ආයතනයක් වුණාම ඊළඟ අවුරුද්දේ මේක දුවනවා නම් ඒගොල්ලන්ට හම්බෙනවා මුදල්, ප්‍රතිපාදන හම්බෙනවා. මේ ඒ මුදල් තමයි මොකටද? අධ්‍යාපනයට, ප්‍රවාහනයට, සිකියුරිටි එකට. ඒ සිකියුරිටි සල්ලි හම්බුණා. කොහේ ඒගොල්ලන් මොනවද කරේ? අපේ බිල් ගෙවුනේ අවුරුද්දක් තිස්සේ. අපි මේ දරුවෝ අපේ අපේ සේවකයන් බලාගත්තා. ඉතින් අපිට අපේ දේ වෙන්න ඕන අපි යන්න. සේවයේ නිරත වෙලා ඉන්නවා. මේ සේවයේ ඕපේච්ච කට්ටිය උදේ අනි සියල් දෙනා පොයින්ට් වල දාලා අපි රාජකාරිය අඛණ්ඩව පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉතා සුළු පිරිසක් ඉන්නේ. ඒගොල්ලෝ ඉතා සුළු පිරිසක්. ඒගොල්ලොන්ට දීලා මේ මහා විශාල දේපල කොහොමද යන්නේ කියන එකත් තව ගැටලුවක්. මොකද සේවක 200ක් විතර ඕන සේවා මුරියකට 25ක් විතර දාගෙන මේ යන්න කියන එකත් එක පැත්තකින් මහා වංචාවක් කියන එක හැංගි යනවා. මේක හොඳනම පේනවා. මේක පොඩි වංචාවක් කියලා. මොකද මේක මෙච්චර අපේ වගේ තියෙන ස්ට්‍රෙන්ත් එකක් ඒගොල්ලන්ට කවර් කරන්න බෑ. නමුත් අපි කිසිම ගැටීමක් නැහැ. ඒගොල්ලොත් ඉන්නවා, අපිත් ඉන්නවා. අපි යන්නේ අපේ ප්‍රශ්න විසඳුනාට පස්සේ. මොකද අපි මෙච්චර කාලයක් හරියට මේක කරලා තියෙනවා. මග අපේ සේවකයන්ට පඩි කියවලා තියෙනවා, EPF කියලා දෙනවා, EDF කියලා. ඒගොල්ලෝ තමයි අපිට කියන්නේ ටක් ගාලා එකපාරට යන්නේ. එහෙම යන්න බෑ. අපිට අපේ මුදල් දෙන්න. ඇයි ඊටකට අවුරුදු 60ට වැඩි කට්ටිය අයින් කරන්න මෙහෙ තීරණය කළා කියලා. අද ඇවිල්ලා තියෙන ස්පේන් නැති මිනිස්සු ගෙනලා දාලා තියෙන පොයින්ට් එක. ඒ කියන්නේ දවස් දෙකක් තුනක්. ඒ මිනිස්සු අයින් කළවලා මේ 60 කට්ටිය පා කියලා දානවා. පාස්කුපේ හරේද, කොරෝනා වියසේ නේද, ඒ වෙලාවේ උදේට කැපවීමෙන් ගෙවල් දොරවල් නොතක වැඩ කරපු මිනිස්සු අයින් කරන්න යනවා. ඔයසර් නැති වෙන්නේ නැහැ. ඉල්ලා දීසක අවුරුදු පහක් මේ කැම්පස් එක කොරෝනා කාලේ සාරාංග ගහපු කාලයන් කලබල්ලෙක් ගැන මේක රැකගන්න කෝටි ගන්න මිනිල ගන්න මට දේපල පාසක අපි අද පාඩ බෑලා අපේ පාංකක අපි දැන් ඉන්නේ උන්ට හෙන ගහන්න ඕනේ. මේ
මේ බංගල කොහෙද? මං කන්නේ. ඒක පාන් කියන්නේ මේ වල තමයි. අද දින මේ මාධ්‍යයට ඉල්ලීම් පරිදි මාධ්‍ය ඉල්ලීම් පරිදි මම මේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ සබරගම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවා සැපයීම පිළිබඳව ඒ ටෙන්ඩරය ලබා දීමේදී යම් ගැටලුවක් ඇති වී තිබෙන බවක් ප්‍රකාශ වෙනවා. ඒ පිළිබඳවයි මේ ප්‍රකාශය කරන්නේ. ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයට ආරක්ෂක සේවා සැපයීම පසුගිය වසර 5ක පමණ ආසන්න කාලය පුරා පවත්වාගෙන ගියේ සීමා සහිත LRDC සේවා පුද්ගලික සමාගම කියන සමාගම විසින්. මේ සේවා සැපයීම පසුගිය වසර 5කට ආසන්න කාලයක් පුරා සිදු වුණා. ඉන්පසුව ඒගොල්ලන්ගේ ගිවිසුම්ගත කාලය අවසන් වුණාම අපි ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම අවසන් වන තෙක් නැවතත් ඒ අයට මාස 3ක මේ සේවයේ සැපයීමේ දිගුවකුත් ලබා දුන්නා. ඉන්පසුව අපි මේ සඳහා ඒ අතරතුර මේ සඳහා අපි සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රජය සියලු ප්‍රසම්පාදන නීති රීති ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් ඒ පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් දාලා අපි ඒ සඳහා මිල ගණන් කැඳවීමක් සිදු කරා. ඒ අනුව අපිට ඉදිරිපත් වුණා මේ සේවාව සපයන ආයතන හතරක්. මේ ආයතන හතර අපගේ ක්‍රමවේදය අනුව ඒ ආයතන සපයන සියලුම තොරතුරු මිල ගණන් ආදී සියල්ල මේ අයගේ සුදුසුකම් ආදී සියල්ල විශ්ලේෂණය කරලා මේ සඳහා වාර්තාවක් ලබා දීමට අපි මුලින්ම බාර දෙනවා තාක්ෂණික ඇගයීම් කමිටුවකට. ඒ තාක්ෂණික ඇගයීම් කමිටුව මේ ඒක අගය කිරීමට ලක් කරාගෙන පස්සේ මේක ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරලා තමයි අපි මේ සඳහා තීරණය ලබා දෙන්නේ. ඒ අනුව මේ සියලුම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සියලුම පියවරයන් ඉතාම විධිමත් සහ ඒ ක්‍රමවේද සියල්ලම අනුගමනය කරමින් ඉතාම විනිවිද භාවයකින් යුතුව අපි සිදු කරා. ඒ සියලුම දේවල් සම්බන්ධ සියලුම ලිපි ලේඛන සියල්ලම අපි සතුව තියෙනවා. ඒක බොහොම විනිවිද භාවයෙන් අපි සිදු කරා. ඒ අනුව මේ ඉදිරිපත් වූ සමාගම් හතරෙන් අපි මේ අවශ්‍ය සුදුසුකම් සහ ඒ හැකියාව තියෙන ඒ අපේගේ මේ සේවාව සපයීමට ගැළපෙන සමාගම් අතරින් අඩුම ලංසුවක් ඉදිරිපත් කරපු සමාගමට තමයි අපගේ ක්‍රමවේදය අනුව මේ ටෙන්ඩරය ලබා දීමට තිබෙන්නේ. ඒ අනුව රජයේ මේ සම්බන්ධයෙන් නිකුත් කර තියෙන සියලුම චක්‍රලේඛ නැවත නැවතත් මේ ප්‍රසම්පාදන කමිටුවත් තාක්ෂණ ඇගයීම් කමිටුවත් විශ්ලේෂණයට ලක් කිරීමෙන් පසුව මේම සමා දැනට අපිට සේවාව පසුගිය කාලයේ සපයපු LRDC සමාගම ගේ සේවාව අද දිනේ නම් 2021 නොවැම්බර් මාස 15 දින උදෑසන 6ට අවසන් වෙනවා. ඒ අවසන් වුණාගෙන් පසුව KYS කියන සමාගමට මෙම ටෙන්ඩරය ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධ සියලුම
ඒ කටයුතු සියල්ලම ගිවිසුම් ගතවීම ඒ අයගේ බොන්ඩ් ලබා ගැනීම ආදී සියලුම කටයුතු පසුගිය කාලයේ පසුගිය සතියේ අවසන් කරා. ඒ අනුව අද දිනේ මේ අලුත් සමාගම දැනට සේවයට වාර්තා කරලා ඒ සේවා කටයුතු දැන් ලබා දෙමින් පවතිනවා. ඒ අතර අපිට ආරංචි වුණා අර කලින් අපිට සේවය සපයපු LRDC කියන සමාගම කලුත් අපෙන් එවැනි වෙනුම් දීමක් කරා. අපි නමුත් ඒට ප්‍රතිචාර දැක්වුවා. ඒ අය ඒගොල්ලොන්ට අපි ගෙවීමට තියෙනවා මුදල් 2020 වර්ෂයේ පමණ අපිට මුදල් ලැබීමේ යම් අඩුපාඩු සිදු වුණා අපේ විශ්වවිද්‍යාලයට. ඒ අනුව ඒ කාලයේ ගෙවන්න තිබුණු මුදල් ප්‍රමාණයක් තිබෙනවා මේ ආයතනයට ගෙවන්න. ඒ මුදල් ලබා දෙන තෙක් සේවාවෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා දැන් මේ වන විට ඒ අයත් යම් ස්ථාන කීපයක විශ්වවිද්‍යාලයේ රැඳී සිටිනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. මෙහිදී මම විශේෂයෙන් කියන්න අවශ්‍යයි මේ LRDC කියන සමාගම අපිට මේ රුපියල් 8,28,93,660 තමයි මේ සේවාව සපයන්න ඉදිරිපත් කළා ඉදිරිපත් වෙලා තිබුණේ. ඒ වගේම KYS කියන සමාගම 7,77,45,000 තමයි මේ සේවය සපයන්න ඉදිරිපත් වෙලා තිබුණේ. ඒ අනුව අපි දැනට මේ සේවය සැපීම සඳහා තෝරාගෙන තියෙන සමාගම කලින් සේවය සැපීම සමාගමට වැඩිය රුපියල් 51,44,660 අඩුවක් තියෙනවා. ඒ නිසා අපි ඊතරම් රුපියල් 151ක පමණ ප්‍රමාණයකින් විශාල ප්‍රමාණයකින් අඩුවෙන් මුදලකට අපිට සේවය සපයන සමාගමට තමයි අපි මේ සේවය සැපීමට අපි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඒෙහිදී ඒක තමයි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අපිට කරන්න තියෙන්නේ. ඒ අනුව අපි සියලුම දේවල් සලකා බලලා මේ අඩුම මුදලක් අපිට ඉදිරිපත් කර සහ හැකියාව සහ ඒ අවශ්‍ය සුදුසුකම් තියෙන අඩුම මුදලක් ඉදිරිපත් කරපු සමාගමකට තමයි මේ දීලා තියෙන්නේ. ඒ අනුව මේ මගින් අපි රජයට රුපියල් 51,44,660 මුදලක් වාර්ෂිකව ඉතුරු වෙනවා. ඒක තමයි මේ தত্ত্বය. අපි අර කලින් සේවයේ අපි සමාගමට මුදල් ගෙවන්න තියෙන බව ඇත්තයි. ඒ මුදල් ගෙවීම සඳහා අපි රජයෙන් මේ අවස්ථාවේ මේ වෙනට රටේ පවතින තත්ත්වය අනුව අපි එහෙම ඉල්ලීමක් කරන එක රජයෙන් විශාල මුදල් ප්‍රමාණ ඉල්ලන එකත් සුසු නැති වුණත් අපි මේ තත්ත්වය සලකා බලා අපි රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා, භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපිට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස. ඒ අනුව ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් මහා භාණ්ඩාගාරනුත් ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනින් මේ LRDC සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවලා ඒකත් අවසන් කරන්න. ජීවිතී කිරීම සම්බන්ධව ඒගොල්ලන්ගේ ගැටලුවක් තියෙනවා. ඔව් ගෙවීම් කරන්න තිබේදී ඉවත් කිරීම කියන්නේ අපිට මේ අපි ගිවිසුම් ගත වෙන්නේ යම්කිසි කාලයකට. එතකොට ඒ කාලේ අවසන් වුණාගින් පස්සේ අපිට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වෙන කෙනෙක් තේරුණාගින් පස්සේ අපිට කලින් හිටපයට ගෙවීම් කිරීමට තිබෙනවා කියන පදනමින් ඒ අයම පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි ඒගොල්ලන්ට සැකයක් තියෙනවා නේද? අපේ ආයතනයේ රාජ්‍ය ආයතනයක් නෙමේක. මේ විශ්වවිද්‍යාලේ රාජ්‍ය ආයතනයක්. ඉතින් මේ වගේ රාජ්‍ය ආයතනයක ගෙවීම් කිරීමට ගොඩාක් ආයතන වලට අපිට ගෙවීම් කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ අපි හැම ආයතනයටම මෙහෙම හැම ආයතනයක් මෙහෙම ඉදිරිපත් වුණොත් එහෙම මේක අපිට මේ පවත්වාගෙන යන්නත් බැරි වෙනවා. ඉතින් ඒක අපි රාජ්‍ය ආයතනයක් විදිහට එහෙම රාජ්‍ය ආයතනයක් අවිශ්වාස කරන එක මම හිතන්නේ කරන්න යුතුයි කියලා. අපි මේ එහෙම ගෙවීම් කිරීම පිළිබඳව අවිශ්වාසයක් ඇති කරගත යුතු නැහැ. ඒක අපි ගෙවීම් කරේ නැත්නම් එක අතකින් නීති මගින් කටයුතු කරන්නත් පුළුවන්. නමුත් එහෙම නීති මගින් කටයුතු කරන්න අවස්ථාව අපි මේ දක්වා ඉන්නේ නැහැ. අපි කොහොමත් රාජ්‍ය ආයතනයක් විදිහට අපි ගෙවීම් කටයුතු කරනවා. ඒ ගැන සැකයක් ඇති කර ගැනීමට මම හිතන්නේ හේතුවක් තියෙනවා කියලා. මේක පෞද්ගලික ආයතනයක් හෝ පුද්ගලයෙක් නම් එවැනි සැකයක් ඇති කරගත්තට කමක් නැහැ. නමුත් මේක රාජ්‍ය ආයතනයක්. ඉතින් ඒ නිසා මේ මෙහෙම ගෙවීම් පිළිබඳව සැකයක් ඇති කරගත යුතු නැහැ.